කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අධිපති ජාත්‍යන්තරයේ සහාය පතයි. වෛරසුන රෝගයක් හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලය වසා දමයි. සිසුවියකු ජීවිතක්ෂයට. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකීන් ගැන ආදිවාසී නායකයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. රැකියා විරහිත උපාධිධාරීන්ට බලයට පත් වී මාස දෙකක් තුළ රැකියා ලබා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්. රටේ ස්වෛරී භාවය වෙනුවෙන් අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය ඉදිරිපත් බලයට පත් වී මාස දෙකක් තුළ රැකියා ලබා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්. රටේ ස්වෛරී භාවය වෙනුවෙන් අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය කියයි. DNA සහය සජිත්ට හිමිවන බවට තමා විශ්වාස කරන බව රාජිත් කියයි. දැන් දේශීය පුවත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ එහි 6 වන ණය වර්ගය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164ක ණය වර්ගයක් ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සිදු කළ සමාලෝචනයේදී ඊට අදාළ කරුණු මෙන්ම ආර්ථික සුදුසුකම් සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වීම හමුවේ මීළඟ ණය වාරිකය මුදා හැරීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ. ඒ අනුව 6 වන ණය වාරිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදා හරින ණය මුදලේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 164ක්. මෙම 6 වන වාරිකය මුදා හැරීමත් සමග විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය ගැණුම් හිමිකම් මිලියන 952.23ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.31ක් වනවා. විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමට හැකිවන අතර එමකින් මැදිකාලීන ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සහ වෙළඳපොළ විශ්වාසයේ ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ. මේ අතර පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිත් ප්‍රකෘති තත්ත්වයට පැමිණෙමින් ඇති බවයි එම අරමුදලේ විධායක කමිටුව සිදු කළ සමාලෝචනයෙන් අනාවරණය වී ඇත්තේ. එසේම සංචාරකින්ගේ පැමිණීම සහ අනිකුත් අංශයන් යළි ස්ථාවර වෙමින් ඇති බැවින් මේ වසරේ දැනට පවතින 2.7% ආර්ථික වර්ධනය 2020 වසර වන විට 3.5% දක්වා වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති මිට්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රකාශ කර ඇත්තේ. වසර තුනකදී වාරික 6ක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දුන්නේ 2016 වසරේ ජූනි මාස 3 වනදායි. නමුත් පසුගිය වසරේ සිදු වූ දේශපාලන පෙරළිය හේතුවෙන් මෙම ණය වාරිකය තවත් වසරකින් ප්‍රමාද වූ අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 වසරේ ජූනි මාසයේදී. මෙලෙස 6 වන ණය වාරිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදා හරින ඇමරිකානු ඩොලර් මිලියන 164ක ණය ප්‍රමාණය නිකුත් කිරීමෙන් අනතුරුව 7 වන වාරිකයද එළඹෙන 2020 වසරට පෙර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව වෙත හිමිවන මුළු ණය මුදලේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වනවා. රැකියා නොමැති අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරීන් හට එළවෙන ජනාධිපතිවරණයෙන් පසු රැකියා ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ගම්පොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ ප්‍රදේශයේදී අද ජන හමුවක් පැවැත්වුණා. ජනනායකයාට ජනසම්පන්න මිනිසාට
ආදරණීය මිනිසාට රටේ ඉන්නේ උඹ ජනනායකයාට ජල සම්පන්න මිනිසාට ඈත පිරිසිදු මිනිසාට අපේ ජනනායකයාට සදික් අනිවාර්යෙන්ම 16 වෙනිදා බිහි වෙනකොට මේ රටේ ජනාධිපතිවරයා හැටියට රස්සා නැතුව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන් සියලුම දෙනාට මාස දෙකක් ඇතුළත පත්වීම් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ සජිත් ප්‍රේමදාස මොනම බහුජාතික සමාගමකටවත් මොනම රටකටවත් කිසිම පුද්ගලයෙකුටවත් කණ්ඩායමකටත් මම යටත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපේ මාතෘභූමියට පිට රටවල් වලින් කිරි ආහාර ගෙන්නනවා වෙනුවට අපේ මාතෘභූමියේ කිරි නිෂ්පාදනයෙන් අපි කිරි වලින් අපි ස්වයංපෝෂක වෙනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. මිත්‍රවරුනි, මේ රටේම ත්‍රිරෝද රථ රියදුරන්ට ඇපයක් නැතුව ලක්ෂ 3ක ණය මුදලක් ලබා දෙනවා විතරක් නෙමෙයි, ඒ ලක්ෂ 3ක ණය පොලියක් නැතුව ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමති. මේ අතර අම්බලංගොඩ ප්‍රදේශයේදීද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන හමුවක් ඊයේ පැවැත්වුණා. අම්බලංගොඩ බල ප්‍රදේශයේ වෙස්පුහුණු රූකඩහා දේශීය රංග කලාව බොහොම ප්‍රචලිත බල ප්‍රදේශයක්. ලොව දිනාගත් ඒ නාට්‍ය කලාව, ඒ රූකඩ කලාව අපි හැමෝම දන්නවා. ඉතාමත්ම විශිෂ්ට අන්දමින් සම්මාන ලැබමින් මේ අම්බලංගොඩ බල ප්‍රදේශයටත් අපේ මාතෘභූමියටත් ඉමහත් ගෞරවයට පාත්‍ර වුණු කලාවක්. විශේෂයෙන්ම ඉපැරණි කලාවට ශක්තියක් ලබා දෙමින් අපේ සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ අතර දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්මන්ත්‍රණයක් අද මහනුවරදී පැවැත්වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එංගලින් ප්‍රචණයේ මුන්නෙදු සෙන්ද තීරු කාණ කුඩිය එංගලින් තමන්ගේ බිරිඳ ඉන්නෝ නම් බිරිඳත් අරන් යන්න අරන් යනවද? දරුවෝ ඉන්නෝ නම් දරුවෝ තරන් යන්න, තව යාළුවෝ ඉන්නෝ නම් පිරිමි යාළුවෝ කාන්තා යාළුවෝ එයා තරන් යන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. අර තොණ්ඩමල්ලා, මේ තොණ්ඩමල්ලා, අර මිනිහා, මේ මිනිහා, අර කාන්තාව, මේ කාන්තාව, අර පොඩි මිනිහා, ලොකු මිනිහා, ඩාරේන කවුරු හරි මොනෝ කිව්වත් හරි ජනයා හිතේ තියන්නේ සජිත් බබලයි. උඩා තේවතු හිමිකම් හැටියට මේ කම්කරු ප්‍රජාව පරිවර්තනය කරනකම් දෛනික ආදායම 1500 දක්වා ඔබතුමන්ලට උපයා ගන්න ආකාරයට අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. වඩාත් හොඳයි තමන්ට ලැබෙන ප්‍රතිලාභය හොඳට අහලා අප්පුඩිය ගැහුවනම්. හොඳ නැත්නම් හූවක් කිව්වත් කමක් නැහැ. රටේ ස්වයිරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පණ්ඩල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ඒ මහතාගේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන තවත් ජනරැලියක් අද ගම්පහ ප්‍රදේශයේදී පැවැත්වුණා. මම විවිධ පළාත්වලට මේ රැස්වීමවලට ගිය අවස්ථාවලදී ඒ ගම්වාසීන්ව හම්බුණාම ඒ හැම පළාතකම ඒ අය කිව්වේ අපේ රට බේරලා දෙන්න කියලා, අපේ රට අපිට ආපහු ලබා දෙන්න කියලා. අද අපේ රටේ සෑම කෙනෙකුගේම ප්‍රධාන ඉල්ලුම වෙලා තියෙන්නේ සුරක්ෂිත රටක් ලබා දීමයි. අපි අපේ රජයක් පිහිටුවට පස්සේ අපි නැවතත් ඒ ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කරලා නැවතත් මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවායි කියන එක මේ අවස්ථාවේ තහවුරු කරන්නට ඕනේ. මේ අතර පණ්ඩල ප්‍රදේශයේ ජනවලියද ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුනේ මේ ආකාරයෙන්. මේ විදේශීය බලපෑම් වලට
යටවෙන ඒ වගේම රණවිරුවන්ට විරුද්ධ අපි කළ මානුෂික මෙහෙයුමට විරුද්ධ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑමට යටවුණු ඇමති මණ්ඩලයක් තියෙන මේ රජය තමුන්නාංශේලාගේ ආරක්ෂාව පිළිබඳව කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපි නැවතත් මේ රටේ තමුන්නාංශේලාගේ ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක මේ අවස්ථාවේදී සාතික කරන්නට ඕන. අපි කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ දෙන්නේ නැtei කියන එක අපි මේ අවස්ථාවේදී සාතික කරන්නට ඕන. දෙමළ අන්තවාදී පක්ෂ විවිධ ඉල්ලුම් කරාට ඒ ඉල්ලුම් කිසිවක් අපිට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. ඒ හින්දා තමයි ඒවා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරේ. මේ පුතුහෙර ප්‍රදේශයේදී පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ තවත් ජන රැළියක්. තවමත් අපේ රටේ 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. මේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල අවධානයක් අපි යොමු කළා තිබෙනවා. ග්‍රාමීය පාරවල්, ඒ වගේම පිරිසුදු පානීය ජල ව්‍යාපෘති, ඒ වගේම සෞඛ්‍ය සහ අධ්‍යාපන මේවා වෙනුවෙන් අපි විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. නගර සංවර්ධනය, අපි එදා නාගරික සංවර්ධන අධිකාරිය හරහා විශාල සංවර්ධනයක් අපි විශේෂයෙන්ම අපේ අග නගරේ කොළඹ නගරේ අපි සිදු කළා. ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන රට බවට, නගරේ බවට අපිට කොළඹ පත් කරන්නට පුළුවන් වුණා. මෙන්න මේ වගේ අනෙකුත් නගරත් අපි ඒ වගේ සංවර්ධනය කරන්නට අවශ්‍යයි. අධ්‍යාපනයේ මූලික අයිතිය ආරක්ෂා නොකරන ආණ්ඩුවකට විරුද්ධව නඩු පැවරිය හැකි වාතාවරණයක් රට තුළ ගොඩනගන බව ජාතික ජනබල වේගයේ ජනාධිපති දුරපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කෑකල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ජාතික ජනබල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවති ජන රැළියක් ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. අපේ පාලනයක් යටතේ වැඩිම ප්‍රමුඛතම කාර්යබහුල පරිවර්තන කරන්න ඊළඟ අධ්‍යාපනය. කිසි දරුවෙක් අධ්‍යාපන දොරටුවෙන් අපි අනාථ වෙලා අතරමං වෙලා ඉන්නට වටින්නේ. තමුන්වහන්සේලා ගමේ පෙරපාසල පටන් ගත්ත කොහොමද? උසස් පෙළ කරපු කාන්තාවක් හිටියා. ඒ කාන්තාවගේ නේද අයියට අක්කට අහල කන ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. මෙයා ගෙදර ඉන්න නිකන් ඉන්න බැරි නිසා සාලේ මේ ළමයි තුන්දෙනෙක් උගන්නන්න පටන් ගන්නවා. මොන්ටිසෝරි ආරම්භය. ඉගෙනුවට පස්සේ අහල පහල ළමයි තුනේ ඒගොල්ලෝ එක දකින්න. ඒ දෙමෝපිය තුන මගේ දරුවෝ තෙවන්න. ළමයි තුන් හතර දෙනාගෙන් පටන් ගත්ත එක ඔන ළමයි 10ක් 15ක් වෙනවා. ඒතර ගෙදර සාලේ ඉඳ මදි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මිදුලේ හට් එකක් ගන්නවා. හට් එකක් ගාලා පොඩි බම්ප් ටිකක් හදනවා. දැන් එතන මොන්ටිසෝරිය පටන් ගන්න. ඊට පස්සේ මන්ත්‍රීවරයෙක් ආපහු ප්‍රතිපාදන වලින් තහඩු ටිකක් ඉල්ලනවා. සෙල්ලම් බඩු ටිකක් ඉල්ලනවා. දෙස්පොට් ටිකක් අරන් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ගමේ මොන්ටිසෝරිය වෙනවා. එහෙම නෙවෙයි දැන්. දකරට පෙරපාසල් අධ්‍යාපන තමයි අවිධිමත් අධ්‍යාපන. හැබැයි දරුවෙක්ගේ මොළයේ වර්ධනය වෙන ප්‍රමාණය හා සංසන්දන කරලා බලද්දී වැදගත් අධ්‍යාපන පෙරපාසල් අධ්‍යාපන. එක්ස අපි ඕගලන්ට කියන පළමු කොටම අපි පෙරපාසල් අධ්‍යාපනය ආණ්ඩුවේ වගකීමක් බවට පත් කරනවා. තාණ්ඩුව වැඩක්. අද අපි මැෂින් එකක නට්ටකක් වගේ දරුවෝ හදනවා. මේ පාලකයන් අවුරුදු 71ක් ගිහිල්ලා අපේ දරුවන්ට අධ්‍යාපනය කරලා තිබෙන විනාශයම ඇති මේ ආණ්ඩුව වෙනස් කරන්න. අපිට දෙන්න මේ රටේ බලය. අපි යලි පාසලෙන් එළියේ තියෙන අධ්‍යාපනය පාසල ඇතුළට ඒ අධ්‍යාපනය අපි ගෙනියනවා. අධ්‍යාපන ලබා ගැනීම ජනතාවගේ මූලික අයිතියක්. ඒ මූලික අයිතිය සම්පූර්ණ කරන්න නැත්නම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන් තත්ත්වයක් අපි මේ රටේ නිර්මාණය කරනවා. දැන් මේක හැදුවොත් නම් ඔක්කොට මුසාවි ගාන ඉන්නේ. මේ අතර ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ කලාකරුවන්ගේ ජන රැළියක් ඊයේ පසුරුවේ දිගර නගරයේදී සංවිධානය කර තිබුණා. ජනතාව මුලා කරන දේශපාලන යුගයේ අවසන් කිරීමට කාලය එළඹෙති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති දුර අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මන් 10 දිනකින් ඇහුවොත් මොනවද කරන්න ඉන්නේ? 9 දිනක් කියන්නේ රට ඇතහැරලා යනවා කියන එක. තිස්සරණක් ගම්දාවේ හිටියට මම මගේ කොටස කරලා ඉවරද? ඇත්ත වශයෙන්ම නැහැ. මඩල් තානාව තිබුණා. ලේකම්කම් ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඇමතිකමුත් සහ ඊළඟ ආණ්ඩුවේ ඇමතිකමුත් මට ලබා දෙන්න කතා කළා.
මම බොහොම කනගාටු වුණා මේ තියෙන ක්‍රියාදාමයේ පිළිබඳව. හිටපු හමුදාපතිට කියනවා ඔයා ඉල්ලන්න එපා. ඉල්ලන්න නැතුව හිටියොත් අපි ඊළඟ මැතිවරණයෙන් පස්සේ ඔබතුමාට මේක දෙනවා. මං වගේ පුද්ගලයෙක් එහෙම කියනවා නම් ඔබලාට මෙච්චර කාල මොනවද කියන්නේ? මේ සේනි වල කතා වලින් තමයි මේ දේශපාලකයෝ මෙච්චර කාල මේ රට ගෙනිච්චේ. මේ වසර 71 තුලදී අපිව ජාති වශයෙන් බෙදුවා. අපිව ආගම් වශයෙන් බෙදුවා. ස්ත්‍රී පුරුෂ කියලා බෙදුවා. උඩරට පහතරට කියලා බෙදුවා. උතුරු නැගෙනහිර කියලා බෙදුවා. ඇති නැති කියලා බෙදුවා. ඒ විතරක් නෙමෙයි ගමේ මරණාධාර සමිතියත් බෙදුවා. බෙදුවේ නැත්තේ මොකද්ද? හැම දෙයක්ම බෙදලා බෙදලා තමයි මේගොල්ලෝ පාලනය කරේ. මේ පාලන ක්‍රමයට තිත තියන්න කාලය ඇවිල්ලා තියෙනවා. වසර 71ක් තිස්සේ මේ පැත්ත බෙදිලා පාටවල් දෙකක් ගැන කතා කරමින් උදේ හවස පාර්ලිමේන්තුවේදී බොරුවට බැනගෙන නැවත රාත්‍රියේදීකට හමු වෙමින් ප්‍රශ්නයක් ඇතිවෙච්ච අවස්ථාවේදී පක්ෂ වලින් පක්ෂ වලට පැන යන මුදලට විකිණෙමින් මොකද්ද කළේ? අපිව අනාද කරපේක පමණයි. බෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති තුළ රටේ මුල් අයිතිය තිබෙන ආදිවාසීන්ට කිසිදු ඉඩක් ලබා දී නොමැති බව ආදිවාසී නායක උර්වරගේ වන්නිලැත්තන් පවසනවා. මහියංගන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකයා මේ බව සඳහන් කළා. එතනින්ම දැන් මේ කාලමැච්ච මන්ද වෙනකොට මේ ඇත්තන්නේ රටපොජ්ජේ දැන් මේ ජනාධිපති ඌරෙක් තේරුම් පොජ්ජ බන්ද කරන ලොකෝ දෙනේ සටනක් මංගජන කාලමැච්ච. හැම එකමම මේ රටපොජ්ජේ ඉදිරි කාලමැච්චදී මන්ද කරන්න හිට්ලාන වැඩපොජ්ජවල් ගැන, මිනික් ගජ්ජුන්ට මන්ද කරන්න හිට්ලාන වැඩපොජ්ජවල් ගැන එකමග මැතිවරණ මේ කාලමැච්චදී කතා දමන ඒ පොරොන්දු දෙනවල් මාම කැච්චක් ඇනෝ කල්නවා. මේ ඇත්තෝ දැන් මේ රටපොජ්ජේ මුල් තැනින් රඳාපු මාමකැච්චක් ලොකු තැනේ ඉතිහාසය තිබෙන පරම්පරා පොජ්ජ ගැන මෙතන ආරක්ෂා තන මන්ද කරන්නේ කොයි හැටිමටද? මෙතන ඉදිරි කාලමැච්චට තව කාලමැච්චක් මේ රටපොජ්ජේ තිබාගන්නේ කොයි හැටිමටද? ඒ ඇත්තන්නේ අයිතිවාසිකම් මොන එකද? ඒ තැනවල් ගැන මොන එකෙක්වත් කතා දමන්නකොද? දෙබාජකාරීල ඇත්තන් ගැන කතා දමනවා, මුස්ලිම් හුරුල ඇත්තන් ගැන කතා දමනවා, බර්ගර් කියලා ඉඳින ඇත්තන් ගැන කතා දමනවා, අනිත් හැම ජාතියක්ම ගැන කතා දමනවා. හැබැයි මුල් තැනින් රඳාපු ආදිවාසී කියලා කතා දමන මේ පරම්පරා පුජ්ජේ දියුණුවට හරි ආරක්ෂා තන මන්දු කරන්න හරි මොන එකක්වත් කතා දමන්න කොදි. ඉතින් මේ ඇත්තන්ට ඇයිරුකලට මන්ද වෙනවා. දැන් ඔය හැම පක්ෂයක්ම මේ ඡන්ද පුජ්ජේදී මේ ඇත්තෝ හිට්ලාන හැටිමට ජනාධිපති හුරු 38 මැද 40 මැද ඉදිනවා. හැබැයි එකමෙකුවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල කතා දමන්න කොදයි? ආදිවාසීන්ට කොයි හැටිමටද මන්ද කරන්නේ කියන එක. පිබිදෙම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට තේදි කෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් ඉදිකරන ලද විසල් පොළොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතියේ කතුරුවෙල ජලපොම්පාගාරයේ සහ ජලකුළුණ ජනාධිපතිවරයා අතින් අද පළමුව ජනතා අයිතියට පත් කෙරුණා. මේ අතර පිබිදෙම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 430ක වියදමින් ඉදි කෙරුණු සෙවණපිටිය ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකරන ලද රත්මල් කණ්ඩිය සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේ ජනතා අයිතියට පවරා දීම ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිරිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ජනතා අයිතියට පවරා දීමද ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් 110ක වියදමින් ඉදිකරන මුදුන් කඩවල සෞඛ්‍ය සායන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පැවරුණේද ජනාධිපතිවරයා අතින්. උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරයෙන් ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අක්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. උතුරේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වුණා. වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සහ තරුණීන් හමුවීම සඳහා සංවිධානය කර තිබූ මෙම වැඩසටහන වවුනියාව සංස්කෘතික රංගශාලාවේදී පැවැත්වුණා. මෙම වැඩසටහනට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. රැකියා ආදායම් මාර්ග මේ රටේ මේ ප්‍රදේශයේ තරුණ පිරිසගේ විශාල ප්‍රශ්නයක්. ඒක තමයි විශාල සංවර්ධනයක් මේ ප්‍රදේශය ඇති කරන්න ඉන්නේ. සජිත් ප්‍රේමදායම තුමා විශේෂයෙන්ම කතා කළා අපිට දැනුම් දුන්න නිවාස ගැන. දෙමළ වුණත් මුස්ලිම් වුණත් සිංහල වුණත් අයිතියක් තියෙන අනෙක් ප්‍රදේශ වාගේම දියුණු වෙන්න. මේ වැව් ආරක්ෂා කළා, එතන ජලයත් ලබලා දෙනවා කෘෂිකර්මයට.
සංහිඳියාවයි සංවර්ධනයයි ඉදිරියට ගෙන යන්න. අපේ උත්සාහයෙන් රට දියුණු වෙන්න. මේවට පිළිතුරු නැති නිසා තමයි පොහොට්ටුවෙන් ජාතිවාදය අදින්නේ. චෝදනා කරන්නේ. යුද්ධයෙන් පස්සේ වෙලාව තිබුණා මේවා දියුණු කරන්න. දියුණු කරේ නැහැ. අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ කාන්තා මූලික පවුල් වලටත් උදව් උපකාර කරන්න අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යනවා. යුද්ධයෙන් තුවාලුුණාය වෙනුමුත් ඒ වගේම අපේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශය සංවර්ධනය කරන්න අපි කැප වෙලා තියෙනවා. මධ්‍යම ආදායම් රටක් හැටියට සලකන්න. ඒත් අපි ඉල්ලීමක් කරන්නේ ජාත්‍යන්තරයෙන් උතුරත් නැගෙනහිරත් මොනරාගලත් යුද්ධයට යට වුණේ නිසා ඒවා තාම දියුණුව විය යුතු ප්‍රදේශ හැටියට සලකලා ආධාර උපකාර කරන්න කියලා. මෙරට ජනතාවට ජීවත් වීම සඳහා රටක් සුරකිව තිබිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින්. එදා අපි ණය ගත්තා කියලා අපිට ණය 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 ගහලා අගමැතිවරයා හැමදාම කියන්නේ ඒ තැටිය. ඒ නිසා ණය ගත්ත ප්‍රමාණය දිහා බැලුවම මම බාර ගන්නකොට 2005 දී ට්‍රිලියන 2යි. ඊට පස්සේ මගේ කාලේ අවසන් කරලා බාර දෙනකොට තාප්පම ණය අරගෙන තියෙනවා යුද්ධ ඉවර කරන්න. වරායන් ගුවන්තොට පොළවල් පාරවල් කාපට් කරන්න, පාරවල් හදන්න, පාලම් හදන්න, ඉස්පිරිතාල හදන්න, ඉස්කෝල හදන්න, මහින්දෝදී විද්‍යාගාර හදන්න මේ සියල්ල. නමුත් මේ ආණ්ඩුව මොකද කරන්නේ? මේ ආණ්ඩුව ට්‍රිලියන 6ක් අරන් තියෙනවා අවුරුදු 4ට. හතරම. ඊට පස්සේ මේ ට්‍රිලියන 6න් කරපු වැඩක් එයාලට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ වශයෙන් අපි ආවේ. අපි දෙගොල් වෙන් වෙලා ඉන්නකොට ලක්ෂ්මන් පෙරේරා තමයි කපුවා. ආ කපුවා තුන්දෙනෙක් ඉන්නේ. අද අපි දෙගොල්ලෝ එක්කහුව වෙලා තියෙනවා. අද මේ අපි එක්කහුව වෙලා අපිට අනිවාර්යයෙන්ම ඡන්ද ප්‍රමාණය 70%ක් ළඟ තියාගෙන තමයි අපි මේ කටයුතු කරන්න කියන එක මතක තියාගන්න. අපිට ඉන්න රටක් තියෙනවා. ඉන්න රටක් නැත්නම් අපිට මොන වැඩ කරත් වැඩක් වෙන්නේ නැහැ. චන්ද්‍රිකා ඇවිල්ලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න හදනවා. එයා කඩාගෙන ගිහිල්ලා අලුත් පක්ෂ හදනකොට අපි තමයි සිරකුවේ. ඒක මතක තියාගන්න ඕනේ චන්ද්‍රිකා. මගේ කාලේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය. බොරුවට ඒක සුරකින්න ඕනේ නැහැ. ඒක ජනතාව සුරකි. 2019 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙවැනි විට අවසන් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 1,70,00,000කට අධිකයි. මේ අතර සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කරන ලද පුද්ගලින් තෙදෙනෙකු පොලිසිය විසින් අත්තරන් කොටගෙන ඇති අතර සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහළ තවත් පුද්ගලින් කිහිප දෙනෙකු සොයා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. දෙදහස් දහ නමය ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර එම කටයුතු අවසන් කර එළඹෙන අඟහරුවාදා දිනය වන විට සියලුම ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දීමට කටයුතු කරන බවයි අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා නිලියනගේ මහත්මිය සඳහන් කළේ. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 1,70,00,000කට අධික බව රජයේ මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් පවසා සිටියා. මේ අතර 2019 තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි පැවැත්වෙන අතර මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි පුද්ගලයින් හට එළඹෙන 7 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව පොලිසිය නිලධාරීන් මැතිවරණ ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් හට මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙනවා. මෙතෙක් පැවති තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමීව පැවති අතර 80% ඉක්මවා ගිය ඡන්දදායකින් සංඛ්‍යාවක් සිය ඡන්දය භාවිතා කර ඇති බවයි පැපරල් සංවිධානය පෙන්වා දෙන්නේ. මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර දා සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2,540 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම ඊයේ දින තැපැල් ඡන්දය භාවිතා කරන අතරතුර තම ඡන්ද පත්‍රිකාව රූපගත කරන ලද සැකකරුවන් 30 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයින් තිදෙන අතුරින් දෙදෙනෙකු ගුරුවරුන් වන අතර අත්අඩංගුවටගත් අනෙක් පුද්ගලයා පාසලක මුරකරුවෙකු ලෙස සේවය කරනා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මේ අතර මෙලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහන් ලද පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහන් ලද පුද්ගලයින් හට වසර 3ක සිරදඬුවමක් ලබා දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියේ. තැපැල් ඡන්ද ලකුණු කරන. ඉතාමත් කනගාටුදායක කරුණ තමයි අපේ රජයේ නිලධාරීන් ඒක තහනම් කරලා තියෙද්දි ඒකේ පින්තූර අරගෙන Facebook එකේ දාලා ෂෙයා කරන්නේ. මේ කාර්ය සම්පූර්ණ නීති විරෝධී නවත්තන්න අපි දැම්මේ කවුද කියලා ට්‍රැක් කරලා අපි මේ නිලධරියා අඩුම ගානේ අවුරුදු 3කට හිරේව. කවුරු හරි තමන්ගේ ඡන්ද පත්‍රිකාව ලකුණු කරලා ඡායාරූපයක් අරගෙන Facebook එකේ දාන එක අපි ඒ වගේම සහතික කිරීමේ නිලධාරින්ගෙන් ඉල්ලා හිටියා. ඒක වළක්වන්න කියලා. ඒ මාණ්ඩලයේ නිලධාරිනුත් මං හිතන්නේ ඒකට අනුබල දෙනවා. යම් තැනක දාලා තිබුණොත් එම නිලධාරියාට සම්බන්ධෙනුත් අපට ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. අපි හැමෝගෙම දේශපාලන පක්ෂලින් ඉල්ලුවා ඒ හැමෝම එකඟ වුණා. තත්ත්වය ওই විදියට ගියොත් ඡන්ද පොලේදී බැලට් පේපර් එකක් පෙන්න. එතෙන්දිත් පින්තූර ගායි. ඊට වඩා හොඳයි ගෙවල් වලට ඡන්ද පත්‍රිකා දීලා ලකුණු කරන එක. රාජ්‍ය සේවකයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ලැජ්ජාවටපත් වේ. කනගාටුවටපත් වේ. ඒ අධීක්ෂණය කරපු මාණ්ඩලික නිලධාරී දුරේට සුසු නැති බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය වේ. වෙන මොනවද කියන්න තියෙන්නේ? ඊයේ සහ පෙරේදා දෙදින තුල තැපැල් ඡන්දය භාවිතා කිරීම සිදු වුණා රජයේ සේවකයන් විසින්. විශේෂයෙන්ම ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීම 3ක් වාර්තා වුණා. තමන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කරන ලද පුද්ගලයන් 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව කැකිරාව පොලිස් ස්ථානය මගිනුත් කටුගස්තොට පොලිස් ස්ථානය මගිනුත් මෙලෙස ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ ගුරුවරුන් 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ගම්පොළ පොලිස් ස්ථානයේ මගින් මේ ආකාරයට විදුහලක මුරකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 3 දෙනාගෙන් කටුගස්තොට පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවටගත් සැකකරු සහ ගම්පොළ පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවටගත් සැකකරු ගරු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර තිබෙනවා. ඒ වගේම කැකිරාව පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොලිස් අපමත මුදාහැර තිබෙනවා. මේ සැකකරුවන් 3 දෙනාටම එරෙහිව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ තිබෙන විධිවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ඒ අදාළ ගැසට් නිවේදන ප්‍රකාරව ඉදිරි දිනවලදී නඩු පැවරීමට කටයුතු කරනවා. පසුගිය තැපැල් ඡන්දයේදී සලකුණු කරන ලද තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරලා ඒ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව මේ වන විට පොලිසිය විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා. මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුමින් රටට හානියක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව කරුණු හෙළිකරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභියෝග කර සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළා. ඇමරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකර හුදු ඇමරිකන් භීෂණයක් මවාපෑමට උත්සාහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවකදී ජනතාව මුල නොකර MCC ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේ නම් ඒ පිළිබඳ ජනතාවට කරුණු හෙළි කරන්නයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන් හට අභියෝග කරන බව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේට පෙර මෙතිවරණ සමීකදීද ඇමරිකන් බීතියක් මවා සීගිරිය සිංහරාජය හා ගාලුකොටුව ඇමරිකාවට විකිණීමට සූදානම් වන බවට එදා විපක්ෂය විසින් බොරු ප්‍රචාරයක් ගෙන කිය බවත් එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනතාවට වැටහි ඇතැයි විශ්වාස කරන බවද ඔහු පවසනවා. ජනාධිපතිවරණයක් ආසන්නව තිබේදී ජනාධිපතිවරණයේ පරාජය පෙනිපෙනී එය දරා ගැනීමට නොහැකිව මෙවන් නිවේදන නිකුත් කිරීම පිළිබඳව බෙහෙවින් කනගාටුවට පත්වන අතර මෙමගින්ද විපක්ෂයේ බලාපොරොත්තු වන්නේ ජනතාව රැවටීමට ලක්කර කෙසේ හෝ තම අපේක්ෂා ගේ ජය තහවුරු කර ගැනීමට බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනය සඳහන් වනවා.
මෙතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආධාර ප්‍රධාන ගිවිසුමට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරන ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ අත්සන් කරන ගිවිසුම පාර්ලිමේන්තුවට යොමු කරන අතර එමගින් ගිවිසුම සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් හිමිවන බවයි. මෙතර එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩු වෙනසකට ආසන්නේ කඩිමුඩියේ හිතුවක්කාර ලෙස මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න කිසිසේත් ඉඩ නොදිය යුතු අතර ඒ සඳහා අපිත් ලබන සතිය තුළදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරනවා. රටට අහිතකර කිසිම ගිවිසුමකට සජිත් ප්‍රේමදාස මහතා විරුද්ධ වෙලා නැහැ. කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් සිංගප්පූ නිදහස් වෙළඳ ගිවිසුමට එක පයින් කැමැතිය කියලා සජිත් ප්‍රේමදාස මහතාගේ අස්සන තියෙන කැබිනට් පත්‍රිකාව අනුමත කිරීමේ ලියවිල්ල මේ තියෙන්නේ. එම්සීසී ගිවිසුමටත් එලෙසින් අනුමැතිය ලබා දෙනවද සහයෝගය පළ කන්නවද කියන එක රට හමුවේ ජනාධිපති අපේක්ෂකය ලෙස දැනගන්න සතුටුයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ආයතනය ලෝකේ රටවල් ගණනාවකට ආධාර සපයලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවලා ඉන්න කාලේ එතුමා ඇමරිකානු රජයත් එක්ක උත්සාහ කරා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ආධාර මුදල් ලබා ගන්න. මොකද මේ ආධාර මුදල්නේ, මේව ණය නෙමෙයි. ඕන්ට ඒ අවස්ථාවේ කරගන්න බැරි වුණා. අපි ඒක කරගත්තා. අපේ රටේ ආරක්ෂාව පිළිබඳ කිසිම කරුණක් මේ ගිවිසුමේ නැහැ. අපේ රටට අහිතකර දෙයක් තියෙනවා නම් අපි අත්සන් කරන්න දෙන්නේ නැහැ මේක. 12 මිලියන 480කට අපේ රට පාවල දෙනවද අපි? අපිත් මේ රටේ තව අවුරුදු 20ක් 25ක් දේශපාලනය කරන බලාපොරොත්තු වෙන මිනිස්සු. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අක්කර ලක්ෂ 12ක කොරිඩෝ එකක් ඇමරිකානු වන්දේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ව්‍යාපාර කරනවා. එවැනි දෙයකට ඇතුළු වෙන්න රටේ ජනතාවට නොකිය පාර්ලිමේන්තුවට නොකිය සාකච්ඡා කර එවැනි දෙයක් කරන්නට යන්නේ ඔවුන්ට කියලා. ගිවිසුම ඒක එහෙම භයානක දෙයක් නෙවෙයි. ඒකේ භයානක දෙයක් තියෙනවා නම් ඒක යම් කිසි හානියක් රටට සිද්ධ වෙනවා නම් අපි ලැහැස්ති ඒක කතා කරලා ඕක ගිවිසුම වෙනස් කරන්න අත්සන් නොකර ඉන්න. අපි මේ හොර ගිවිසුම අත්සන් කරන්නේ අපි හැම දෙයක්ම රටට කියලා කරන්නේ. අපි රට පාවා දෙන්න උතුරට ගිහිල්ලා එකක් කියලා දකුණට තව එකක් කියලා නැගෙනහිරට වෙන එකක් කියන්නේ නැහැ. මේක රටට හානියක් නම් සදිත් ප්‍රේමදාස මහත්තයා මොහොතකටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාම එකමුතුව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් දිශාන්ත මහතා පවසනවා. මේ මැතිවරණයේදී අපි සැවම එකා වගේ එකතු වෙලා මේ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්. එදා අපිට වැරදුනේ ඡන්ද 15ක් එක ඡන්ද මැදිස්ථානකින් දී ගන්න බැරි. දැන් බලන්න එදා උදේට තමයි බලන්නේ හැඳුනුම් පත තියනවාද කියලා. සමහර වෙලාවට හැඳුනුම් පත නැහැ. එක්කෝ ඔය ණය දෙන මොකක් හරි සංවිධානයක හැඳුනුම් පත තියෙනවා. ඊළඟට දාපු තැන මතක නැහැ. සමහර වෙලාවට හදලා නැහැ. තවයි යනවා හැඳුනුම් පතත් අරගෙන ඡන්ද මැදිස්ථානෙට. ගියාට පස්සේ ඡන්ද මැදිස්ථානයේ නිලධාරියා කියන ඡන්දය දාන්න දෙන්න බෑ කියලා. මොකද ඐඩෙනතිය තියෙන මූණ අඤ්ඤ කරොස්සෙලා. ඒක නිසා කණ්ඩායමකට ඡන්දය දාන්න බැරි වෙනවා. මැතිවරණය ගැන පවත්වන සමීක්ෂණවලදී දැනට 63.5% ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බවට පරිවර්තනය වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ 27%. තව ඔහුට ඉතුරු වෙලා තියෙනවා දින 11ක්. ඒ දින 11 ඇතුළත එතුමාට පුළුවන් රැස්වීම තියන්න 20%කට බහිනවා. එතුමාට වේදිකාවක් නැත්නම් අපි හරි හදලා දෙන්න ඕන. ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය තම පක්ෂයට හිමිවේ යයි විශ්වාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ද්‍රවිඩ සන්ධානයත් එක්ක දීර්ඝව මේ ප්‍රශ්න පිළිබඳව අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක වාද විවාද කරමින් ඔවුන් ඒ අයිති වෙනුවෙන් කතා කරා වැඩ කළා. ඒ නිසා මම හිතන්නේ හෙට දවසේදී එතුමාලා මේ වවුනියාවේදී තීන්දුවක් ගන්නවා. මේ ජනාධිපතිවරණයේදී උපක්‍රියා කරන්නේ කොහොමද? මේ බලාපොරොත්තු වෙන එතුමාලාගේ සහයෝගය අපිට ලැබිලා 90%කට වැඩි ජනබලයක් අපිට ලැබුණා. ඡන්දයේ දීර්ණ ප්‍රමාණයකින් 90%ක් විතර තමුන්වහන්සේලා අපේ සහයෝගය. අපිට පුළුවන් වුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. ඒ ස්ථාපිත කිරීම තුළින් තමයි අද ඔබට බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙන්නේ. නමුත් අපි දන්නවා අපි දුන සියලුම පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණා. ඒ නිසා තමයි අප මේ අවස්ථාව උපයෝගී කරගන්නේ. අපේම ජනාධිපති තුලින් ඊට පසුව ජනාධිපති සජිත් ප්‍රේමදාස පත්කිරීමෙන් අපේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තුළින් අපට ඔබ සියලු දෙනාට සංවර්ධනය වැඩ කටයුතු ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීමයි.
පොඩි මිනිසාගේ ආර්ථිකයේ ශක්තිමත් කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පණ්ඩල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. කතා කරන්නේ පොඩි මිනිහා ගැන. පොඩි ප්‍රේමදාස මහත්තයා හදන්නේ මේ රටේ අහිංසක මිනිස්සු පොඩි මිනිස්සු ගැන කතා කරලා ඔවුන්ව රවට්ටලා ඔවුන්ගේ ඡන්ද ගන්න. අපි කියනවා සැබෑ ලෙස මේ රටේ ග්‍රාමීය ආර්ථිකය පොඩි මිනිහව ශක්තිමත් කරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙක නොවැම්බර් මාසයේ 16 වෙනිදාන් පස්සේ අපි තමුන්නාසර කියනවා නැවත වාරයක් පොඩි මිනිහා ග්‍රාමීය ආර්ථිකය රටේ ආර්ථිකය නගරයේ ආර්ථිකය පළාත් ආර්ථිකය දියුණු කරන්න පුළුවන් එකම නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා මම බොහොම ආදරෙන් තමුන්නාසර මතක් කරනවා. මාධ්‍ය නිදහසේ අඳුරුතම යුගය පසුගිය රජයේ පාලන සමය බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ලක්ෂ ගාණක් ගෙවල් දීලා තියෙන සජිත් මාධ්‍යවේදීන් සඳහා නිවාස දහසකින් යුතු මහල් නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා කියන එක මම හිතන්නේ මේ රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවීම කරපු මාධ්‍යවේදීන්ට කරන විශාල ගෞරවයක්. කොහොමටත් අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා බලයට පත් වුණොත් තමුන්නාසලාට කොහොමටත් ජීවිත රක්ෂණ ගන්න වෙනවා. මොකද මේ රටේ මාධ්‍ය නිදහසේ අඳුරුතම යුගය තමයි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දරපු යුගය. සජිත් ප්‍රේමදාස මැතිතුමා අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නිරත වෙන කෙනෙක්. ඒ වගේම මාධ්‍ය කරුවන්ගේ සුබසාධනය පිළිබඳ උනන්දුයි. අනුරාධපුර රජරට විශ්වවිද්‍යාලයේ බිහින්තල පරිශ්‍රයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව අද සිට වසන්තැමීමට තීරණය කර තිබෙනවා. මේ දිනවල පැතිර යන වෛරස් උඩ රෝගයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කළේ. අනුරාධපුර මිහින්තලය රජරට විශ්වවිද්‍යාලය තුළ මේ දිනවල සීග්‍රීන් පැතිර යමින් පවතින වෛරස් උණ තත්වයක් හේතුවින් දින නියමයක් නොමැතිව රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දහවල් 12ට ප්‍රථම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස සියලු සිසුන්ට දැනුම් දුන් බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ. ඒ අනුව රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයට අයත් සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය මෙලෙස වසා දමා තිබෙනවා. දින කිහිපයක සිට රජරට විශ්වවිද්‍යාලය තුළ පැතිර යමින් තිබෙන මෙම රෝගී තත්ත්වයේ හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිහින්තලේ පරිසරයේ තියෙන පීඨ හතරක ඉන්න ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර වෛරස් උණක් සීග්‍රයෙන් පැතිර යනමින් තිබුණා. ඒක හින්දා තමයි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළා. තාවකාලිකව දින නියමයක් නැතුව වහලා දැම්මා. විහාරික විද්‍යා පීඨයේ දෙවෙනි වසර ශිෂ්‍යාවක් මිය ගිහිලා තියෙනවා. නමුත් ඒක එහිදා වාර්තාව අපිට හම්බුන්නේ හරියටම මේ වෛරසය හින්දා නැතුණාද වෙනත් කාරණයක් හින්දා නැතුණාද කියලා තමයි අපිට හරියටම කියන්න බෑ. මේ දවස්වල විභාගයක් කරනවා ළමයි ඔක්කොටම. ළමයි පාඩම් කරන හින්දා මේක සී ඉක්මනටම ළමයි අතර මේ වෛරස් උණ පැතිර යන්න පටන් ගත්තා. ඒ තාවකාලික පියවරක් මේ අතර උණරෝගය වැළඳුණු තවත් සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් බරපතල තත්ත්වයේ පසු වූ සිසුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතද ඇතුළත් කර ඇති බව සඳහන්. වෙළඳපොළ තුළ පවතින ගෑස් අර්බුදයත් සමග පවතින මිලට වඩා වැඩි මිලට ගෑස් අලෙවි කරන ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් MSM ෆෞසල් මහතා පවසනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී සෞදි අරාබියේ ඉන්ධන පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී ගෑස් සම්බන්ධයෙන් වූ මිල සූත්‍රයට අනුව වෙළඳපොළ තුළ ගෑස් මිල පහත බැසීම හේතුවෙන් පාරිභෝගික ජනතාව වැඩි වශයෙන් ගෑස් පරිභෝජනයට නැඹුරු වීම, ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමට තවත් එක් හේතුවක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. කෙසේ වුවද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මෙම අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට ගැටලුවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් පවතින බවයි ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ පාරිභෝගිකයින් හට අවශ්‍ය ගෑස් ප්‍රමාණය කිසිදු ගැටලුවකින් තොරව නිකුත් කිරීමට ලාෆ් ගෑස් සමාගම මේ වන විටත් පියවර ගෙන ඇති බවයි. මේ අතර වෙළඳපොළේ පවතින ගෑස් අර්බුදයත් සමගම පවතින මිලට වඩා වැඩි මිලට පාරිභෝගිකයින් වෙ
වෙත ගෑස් අලෙවි කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. එලෙස පාරිභෝගිකයින් වෙත වැඩි මිලට ගෑස් අලෙවි කරන අලෙවිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ගුවන්පාලම අද සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. පානතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියට ලබා දී තිබෙන ස්ථාන මාරුවීම අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සහ සේවක පිරිසක් එම කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. අලුත්ගම දර්ගා නගරයේ කොන්ක්‍රීට් ඇතුරු අතුරු මාර්ග දෙකක් යලි පිරිසකර කිරීමේ පොරොන්දුව මත ඊයේ රාත්‍රියේ එම මාර්ගය කඩාදමා තිබෙනවා. කෙසේ වෙතත් එම මාර්ගය මෙතෙක් අලුත් වැඩියා කර නොමැති වීමෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයකට පත්වැති බවයි වාර්තා වන්නේ. වියනා ඇලේ පාවෙමින් තිබූ කාන්තා මලසිරුරක් හමු වූ බව මහියංගනිය පොලිසිය පවසනවා. මෙලෙස හමු වී ඇති මලසිරුර එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 75ක පමණ වූ කාන්තාවකගේ බවයි පොලිසිය පවසන්නේ. එම කාන්තාව මුහුණ සේදීමට ගොස් පය ලිස්සා ඇලට වැටෙන්නට ඇති බව පොලිසිය සැක පල කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයේ 36 වන සංවත්සරයත් සමග එම ආයතනයේ 400 වන ශාඛාව වශයෙන් වත්තල කාගිල්ස් ෆුඩ් සිටි නව ශාඛාවක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. මේ ගමනේදී අපිට පුළුවන් වුණා අපේ රට පුරා ඉන්න පාරිභෝගිකයන්ට එකසේ එක විදිය සේවයක් ලබා දෙන්න. ඒ වගේම මේ කාගිල් සමාගමත් එක්ක බැඳලා ඉන්නවා සුළු ව්‍යාපාරිකයන් බොහෝ ප්‍රමාණයක්. ඔවුන්ගේ නිෂ්පාදනයත් ඔවුන්ගේ පලිවිය වැඩි කර ගැනීමට තෝතැන්නක් වෙලා තියෙනවා කාගිල් ෆුඩ් සිටිය. කාගිල් නිසා ගොඩාක් ගොවි පවුල් ජීවත් වෙනවා. ඔවුන්ට අපි සහයෝග දෙනවා. ඔවුන්ගේ වෙළඳපොළක් අපි ලබා දෙනවා. ඒ වගේම ලංකාවේ තරුණ තරුණියන්ට රැකියාවක් ලබා දෙනවා. මෙගා ෆාමා සමූහ ආයතනයේ 25 වන සංවත්සරයේ වෙනුවෙන් විරල පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබුණා. අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අපේ ආයතනයේ එකතුව පෙන්වන්නයි. ඒ එකතුව තුලින් මේ සමාජයටත් අපේ සෝභා ධර්මයටත් යමක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ රට වෙනුවෙන් මේ වගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා කෙරුවොත් එහෙම අපිට එයින් ලොකු දෙයක් කරන්න පුළුවන්. ලංකා සතුස අලිවිසල් ජාලය තුළින් ආයුර්වේද සංස්ථාවේ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා නව පහසුකමක් සලසා දී තිබෙනවා. ගුණාත්මක තත්වෙන් යුත් භාණ්ඩ අලෙවි කිරීමේ සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් ලංකා සතුස සහ ආයුර්වේද සංස්ථාව එක්ව මෙම පහසුකම පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කළා. එම අරමුණ මුල් කරගනිමින් රාකම මහභාගයේ ප්‍රදේශයේ ලංකා සතුස අලිවිසලෙහි හෙල්ත් කෝන සංකල්පය මත ආයුර්වේද නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පහසුකම් සැලසීමට කටයුතු කරනු ලැබුවා. ආයුර්වේද සංස්ථාව සහ ලංකා සතුස සමාගම කියන්නේ රජයේ ආයතන දෙකක්. ඒ රජයේ ආයතන දෙක පිහිටවන දායකත්වයේ අරගෙන තියෙන්නේ රටේ මහජනතාව. ඒ අපේ අයිතිකාරය වෙන මහජනතාවට වඩා හොඳ සේවයක් අපේ ආයතන තුලින් ලබා දෙන්න. අන්න ඒක පෙරදරි කරගෙන දේශීයත්වය රට තුළට ගෙනියන්න අපේ පාරිභෝගික ජනතාවට වඩා හොඳ සේවයක් ලබා දෙන්න පරමාර්ථයෙන් අපි ආයුර්වේදයේ අපේ බෙලඳ සැලතුලට අද කැඳගෙන. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළි තොමිමු රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.